නාමයෙන් අපි මෙම යාගය ආරම්භ කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දිවි පියාණන්ගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ ජීවන දානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණව සිටිනාක් මෙන් ඔබත් සර්ව සම්පූර්ණ වන්නේයි ඉති සමිදානන් අපට ආරාධනා කරන සේක. ලෝක තාන්න වාන්න වලට අපගේ ජීවිත වලට පූර්ණත්වය ලබා දිය නොහැකිය. ලෝකය තුල සර්ව සම්පූර්ණත්වය සොයන පුද්ගලයා මම්මුලා වන්නේ. එබැවින් අපගේ ජීවිතේ අයිතිකරුවන් වන දෙවියන් වහන්සේ තුල පූර්ණත්වය සොයන්නට අවැසි වරක් පතා මෙම යාගය දෙවි පියාණන් වහන්සේට උදකර සිටිමු. දරුවනේ සහෝදර සහෝදරීනි, අපගේ වාර්ෂික මංගල්‍යයේ සූදානම් කාලයේ මෙම ඥානකාන්තියේ අද අපි ඇතුල් වන්නේ 6 වෙනි දවසට. අප සමිධානන් වහන්සේ අද අපට ආරාධනා කරන ජීවිතයේ පූර්ණත්වය උන්වහන්සේ තුළ සොයන්නට. සුදු ලිවිලට අනුව පියනන් වහන්සේ අපව නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේගේ ස්වරූපය හා සමානකමට. එනිසා අපේ ජීවිතයේ සැබෑ සතුට, තෘප්තිය, පූර්ණත්වය උන්වහන්සේ තුළ පමණක් බැවින් ඒ සොයන කිතුණුවන් ලෙස අපි මෙම යාගය පියනන් වහන්සේට අපගේ මිසමේ හැම පවුලක් විදියෙම ප්‍රබුද කර සිටිමු. ඒ සඳහා අපි සිල් දනාම සුදුසෑම වෙනස අපගේ දුබලකම් පිළිගෙන උන්වහන්සේගේ කරුණාව, දයාවිල්ලා යාඥා කරමු. අපරිණව ජීවනීය දානය කරන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, අපගේ පව් කමා කරන්නා වූ ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරේ අප පෝෂණය කරන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේ කරාප අපි ආඥා කරමු. සකල ප්‍රඥාවේ හා ප්‍රේමේ දිවි සමිධානනී, ඔබ වහන්සේ සියලු යහපතේ උල්පත වෙනසේක. ඔබ වහන්සේගේ කරුණා මහිමය පාමින් අප නිරතුරු රැක බලන සේක. නිරතුරු අප තුළ නිසියාකල්ප ඇති කර ගන්නටද ඔබ වහන්සේගේ පිහිටාධාරේ එලෙස දිවි ගෙවන්නටද අපට ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම දානීය කළ මැනව, මේකී දේව වහන්සේ හා ශුද්ධාත්මයාණන් සමග එකම දෙවියන්ව සදහාට වැඩ සිටින්නා වූද, රජකම් කරන්නා වූද, ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හාපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ඉදේ වචනයට සවන් දෙමු.
විසින් කොරොන්තු වරුන්ට ලියන ලද දෙවන හසුනෙන් උටාගත් කොටස ක්‍රිස්තුන් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ අපට එවැනි සහතිකයක් ඇත ඒ මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ මෙයයි කීමට පුළුවන්කමක් අපට නැත අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් අලුත් යුසුමෙහි සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන්වහන්සේ ඒ කිවුසුම ලිඛිත නීතියෙන් නොව සුද්ධාත්මයන්ගෙන් ලිඛිත නීතිය මරණය ගැන දෙයි සුද්ධාත්මයන්ෝ ජීවණය ගැන දෙති අකුරින් අකුර ගලේ ලියා කොටන් ලද ව්‍යවස්ථාව මරණය ඇති කරන නමුත් ඒ ප්‍රදානය කරන ලද්දේ මහා තේජස ඒ තේජස පහව යන්නා වූ නම් ඒ උද්දීපනය වූ මොසෙස්ගේ මුණ දෙස net යොමු කර බලා සිටීමට ඊශ්‍රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය එය එසේ නම් සුද්ධාත්මයන් ප්‍රදානය කිරීම කරුණ කොටගෙන ඇතිවන තේජස ඊට වඩා කොතරම් දීප්තිමත් වේද අප වර්ධන පත්කල ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම් අප දමුතු කරන සම්විධානන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේද කලින් තේජසින් පැමිණි දේ දැන් පහව ගොස් ඇත ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් පැමිණ තිබේ පහව යන දේ තේජාන්විත වී නම් සදාතම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේද දේව වාක්‍යයේ දෙවියන් වහන්සේගේ ස්තෝත්‍ර වේවා ඔබගේ පිළිතුර අප දෙවි සම්මානෝ සුවිශුද්ධය Thank you.
සුවිශේෂක මත යුතුමන් විසින් ලියන ලද සුභාරංචිය නම් මෙසේය ස්වාමිනී වහන්සේට මහිමය වේවා මම විවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි නොසිතන්න මා ආයි ඒවා අවලංගු කිරීමට නොල් සම්පූර්ණ කිරීමට සැබවින්ම මම ඔබට කියමි අහස හා පොළව පහව ගියත් සියල්ල සම්පූර්ණ වන තුරු විවස්ථාවලියෙන් ස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය සැබවින්ම මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩ කර නොහෝ खड़कर लेस मिनिस्तुंतु गान्वन हो खावरेक वद अहो स्वर्ग राजीता सुलुयाई केनु लबाने एहित एवा पिलिपदिन एवा उगान्वन खावरेक वद अहो स्वर्ग राजी उतुम्याई केनु लबाने ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය ශ්‍රීස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සුභාරංචිය මගින් අපගේ පව් වේවා නෑඹර දරුවනි සහෝදර සහෝදරියනි දිවි පූජා ආරම්භයේදී ඔබට මතක් කළා වගේ අද අපගේ තේමාව වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවිතේ පූර්ණත්වය නැත්තම් සැබෑ සතුට ප්‍රීතිය සොයන්නට උන්වහන්සේ අපව කැඳවා තිබෙනවා. අද අපි පළවෙනි කීවීම හැටියට සවන් දුන්නේ සුදුව පාවුලතුමා කොරින්තුරුන්ගේ සංගීත ලියු දෙවෙනි හසුරින් උපුටාගත් පාඩයකට. පාවුලතුමා අපට මතක් කරනවාද අපගේ හැකියාවන් එන්නේ දෙවියන් වහන්සේගෙන්ය. අපගේ හැකියාවන් එන්නේ දෙවියන් වහන්සේගෙන්. මිනිස්යාගේ හැකියාවන් කොච්චර ප්‍රබලද කොච්චර බලගතුද කොච්චර නිර්මාණශීලීද කියන එක අපි දකිනවා ලෝකයේ දිනෙන් දින දිනු වෙද්දී. තාක්ෂණය අතින් ඒ වගේම විවිධ තමන්ගේ නිර්මාණයන් බිහි කරමින් ලෝකයේ දිනු කරනවා. අද මිනිස්යාට උනේ තමන් විසින් උත්පාදනය කරන දේ මත මිනිස්සු සතුට පූර්ණත්වය සොයාගෙන යාම නිසා තමයි මිනිසා අවුල් විවුල් වෙලා මිනිසාගේ අනන්‍යතාවය නැති කරගෙන තිබෙන්නේ. ඒ නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපි කිතුනුවන් හැටියට ජීවිතයේ පූර්ණත්වය අපට ලැබෙන්නේ අපගේ හැකියාවන් නිසා නෙවෙයි යකිහාවන් අපට දානය කරන්නා වූ තැනන් වහන්සේ තුල අද අපගේ මිනිස් ජීවිතයේ පූර්ණත්වය තෘප්තිය සතුට අපි හොයන්නේ බොහෝ වෙලාවට ලැබෙන්නේ නැති තැන්වල අපගේ සාන්තුවරු මේ යථාර්ථය තේරුම් ගත්තාය එනිසායි සාන්ත අගස්තුනි මුනිදුන් උන්වහන්සේ කියනවා මේක ප්‍රසිද්ධ කියමනක් අගස්තුනි මුනිදුන් ප්‍රකාශ කරපු My heart is restless, restless until I rest in Thee. ඔබ වහන්සේ තුල සහනය මම සොයා ගන්නා තුරු මාගේ හදවතට සහනයක් නැත මම අසහනයෙන් පැලෙමි. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි බෞතිස්මය තුල ස්වාමින් වහන්සේ අපව උන් වහන්සේට අනුගත කරලා තියෙන නිසා අපේ ජීවිතයේ පූර්ණත්වය අපට අත්දකින්න පුළුවන් වන්නේ උන්වහන්සේ තුල පමණයි. ඒ වගේම අපගේ නාම සාන්තුරයා පාදුවාවේ අන්තෝනි මුනිදුන් මේ හා සමාන දෙයක් අපට කියනවා. The life of the body is soul. The life of the soul is God. ශරීරයේ ජීවය ආත්මයයි. ආත්මයේ ජීවය
දෙවියන් වහන්සේය. ඒ නිසා කිතුණුවන් හැටියට අපි හැම කෙනෙක්මට කැඳවීමක් ලැබී තිබෙනවා උන් වහන්සේ තුල අපේ ජීවිතයේ සතුට සැනසුම සැබෑ ප්‍රීතිය සොයන්නට. අද ජේසු මතයතුමාගේ සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ 17 වගන්තිය සිට 19 දක්වා වගන්තිවලින් උන් වහන්සේ සියල්ල සම්පූර්ණ කරන තැනන් වහන්සේ බව අපට තහවුරු කරනවා. ජේසු අද අපට කියනවා මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමට. විවස්ථාව උන් වහන්සේ සම්පූර්ණ කරනවා. උන් වහන්සේ තුලයි සියල්ල සම්පූර්ණත්වයට පත්වන්නේ. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපි ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයක් ගත කරේ නැත්නම් අපේ ජීවිතයේ අර්ථය පවා අපට නැති වෙනවා. අපි අපේ ජීවිතයේ කේන්ද්‍රයේ බවට සමහරලාට අපි පත් කරගෙන තියෙන පුද්ගලයෝ නැත්නම් දේවල් නැත්නම් නම්බුනාම අපි හැමෝගෙම ජීවිතයේ කේන්ද්‍රයක් තියෙනවා. ඒ කේන්ද්‍රයේ බහුවල බොහෝ වෙලාවට නොපෙනෙන්නට පුළුවන්. මොකද ඒ අපි හදාගත්තු කේන්ද්‍රයේ තුලින් තමයි අපි සියල්ල බලාපොරොත්තු වෙන්නේ. Center of life. එතනින් තමයි අපි සතුට සැනසුම පූර්ණත්වය තෘප්තිය මේ ඔක්කොම අපි බලාපොරොත්තු වෙන්නේ අපි එකිනෙකා හදාගත්තු ඒ කේන්ද්‍රය මත. ඒ කේන්ද්‍රය ක්‍රිස්තුස් වහන්සේ නෙවෙයි නම් අපි කිසි කෙනෙකුට ජීවිතයේ සැනසුමක් අත්දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කොහොමද දැනගන්නේ අපි ගොඩනගාගෙන තියෙන කේන්ද්‍රය මොකක්ද කියලා? අපි ඒක දැනගන්නේ අපේ ජීවිතයේ අපි සතුට සැනසුම හොයන්නේ කොතනද? එතන තමයි අපි හැම කෙනාම හදාගත්තු කේන්ද්‍රය තියෙන්නේ. දෑමන දරුවනි සහෝදර සහෝදරියනි ප්‍රායෝගිකව අපිට බෑ අපි ආදරය කරන අයගෙන් සර්ව සම්පූර්ණ සෙනෙහසක් ආදරයක් බලාපොරොත්තු වෙන්න අපිට බෑ. ස්වාමි පුරුෂයෙකුට බෑ තමන්ගේ භාර්යාවගෙන් සර්ව සම්පූර්ණ ප්‍රේමයක් බලාපොරොත්තු වෙන්න. ඇයි ඒ? මටත් සර්ව සම්පූර්ණ ප්‍රේමයක් තව කෙනෙකුට දෙන්න බැරි නම් මම කොහොමද ඒ කෙනාගෙන් එවැනි ආදරයක් බලාපොරොත්තු මේ ලෝකයේ කිසි කෙනෙක් නැහැ සම්පූර්ණ වශයෙන් ඔබව මාව තේරුම් ගන්න. අපි ඒ තේරුම් ගැනීම මගේ යාළුවා මගේ දරුවෝ මගේ ස්වාමි පුරුෂයා මගේ භාර්යාව මාව සම්පූර්ණයෙන්ම තේරුම් ගත යුතුයි කියලා ජීවිතයක් ගත කළොත් පිස්සෙක් බවට පත් මගේ මම ආදරය කරන අය මම ජීවිතේ වැය කරලා තියන අය සම්පූර්ණයෙන් මට ආදරය කරන්න ඕන කියලා බලාපොරොත්තු වුණොත් ඒක එනා මානසික ලෙඩෙක් බවට පත් වෙනවා. ඇයි ඒ? දිය නොහැකි දෙයක් අපි හොයන්නේ අදාළ තැන නෙමෙයි. ඒ නිසායි ජේසු තුල විතරයි අපට ඔය කියන පූර්ණත්වය ලැබෙන්නේ. අපි හැමෝගෙම ජීවිතේ අඩුවක් එකයි අපි මේ ලෝකයේ තුල ජීවත් මේ අඩුව ජේසුගෙන් පිරෙන තුරා කිසි කෙනෙකුට මේ ලෝකයේ සැනසුම සමාදානයේ ප්‍රීතිය ජීවිතයේ වෙන පූර්ණත්වය අත්දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපි මතක තියාගන්න ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නොමැතිව අපි කිසි කෙනෙකුට ක්‍රිස්තුස් වහන්සේ තුලේ පූර්ණත්වය අත්දකින්න බෑ. ඒකයි බෞතිස් මාලේපණිය තුල අපි හැම කෙනෙක්ම ශුද්ධාඥයන් වහන්සේගේ මාලිගාව බවට පත් වෙනවා. අපගේ අම්මගේ තාත්තගේ ශාරීරික සබඳතාවය තුල අපේ ජීවිතයේ ලැබුණට දෙවියන් වහන්සේගේ ජීවිතේ ලැබෙන්නේ අපට බෞතිස්මය තුල. බෞතිස් මාලේපණිය තුල. ඒකයි අපේ ඉස්සර කතෝලික පෞල් යුවල් දරුවෙක් ඉපදෙච්ච ගමන් පුළුවන් ඉක්මනට ඒ බබාව බෞතිස්ම කරන නැයියේ දේව දරුවෙක් කරන්නේ එතනයි අපේ සැබෑ ජීවිතයේ ආත්මික සතුට සැනසුම තියෙන්නේ. ඒ නිසා අපිව බෞතිස් මාලේපණිය තුළ දිවියන් වහන්සේගේ ආත්මයන්ගේ මාලිගාවක් පත් වුණා. අබුරුදු ආලේපයේ තහවුරු කරන
क्रिस्तु बटे साक्षिकारी बावर पत्वानेट अपव धैर्यमत् आलेपने तहवरु जीवनदायक आत्मयानंगे आध्यात्मिक प्रतिपत्ति आध्यात्मिक प्रतिपत्ति नैत्तमेव तमयि अपि अपिट दीनो गोडाक प्रतिपत्ति तीनवा अपि हदागत्तु प्रतिपत्ति नमुत् आध्यात्मिक प्रतिपत्ति नै बहु वायतु एकै एयाट शक्तियक् दे एकै तमंगे अनिकु जीवित प्रतिपत्ति वल पवा पिहिटायिन बेरि एकै එනිසා දයාබර දරෝනි මේ ශුද්ධාත්මයන් වහන්සේ අපට අධ්‍යාත්මික ප්‍රතිපත්තියක් දෙනවා. පාපේ හා මරණයේ නියමයෙන් ඔබ උන්වහන්සේ මාව නිදහස් කරනවා. එනිසා අද අපි හැමෝම ජීවිතේ සැබෑ සතුට, සැබෑ ප්‍රීතිය, සැබෑ සැනසුම ඒ පූර්ණත්වයේ සොයන අය. අපි රැකියාවක් කරන්නේයි අපි හම්බ කරන්නේයි අපි කන්නේ බොන්නේයි අපි ගමන් බිමන් යන්නේයි අපි කසාද බඳින්නේයි අපි මිත්‍රව ආශ්‍රය කරන්නේයි මේ හැමදේම කරන්නේයි සන්තෝෂයෙන් ඉන්න සතුටින් ඉන්න නැත්තෙත් මොකද්ද ඒකම තමයි ඒ නිසා අපිට පේනවා අපේ අත්දැකීමෙන්ම අපි සතුට හොයන්න පුරුදු වෙලා තියෙන කිතුණුවන් ඌවත් අදාළතර නෙමෙයි ඒසා දයාබර දරුවනේ සහෝදර සහෝදරයනි අපගේ කිතුණු කැඳවීම අපි හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ අපට දෙන්නට ලෑස්ති කරන තෑගි අපට භුක්ති විඳින්න බැරුව යනවා. ඒකයි විශේෂයෙන්ම මංගල සමයක් කියන්නේ අපගේ අධ්‍යාත්මික ජීවිතයේ පරීක්ෂා බලන කාලයක්. අපි ආපසු හැරී බලන අපි මේ ආපු අත්තන් ගමන් කරු මාර්ගයේ හරියද ස්වාමින් වහන්සේ අපට අවස්ථාව දෙනවා. අපගේ ආත්මික ජීවිතය තුළ නවෝදයක් ඇති කරගන්න. ඒකයි මේ සමය අපට වැදගත් වන්නේ. ඒ වගේම දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපි ජීවිතේ නිතරම පටලවා ගන්න දෙයක් තමයි සතුට සහ වින්දනය. මේ ඉංග්‍රීසි වචන දෙක බොහොම පැහැදිලි. Pleasure and joy. මේ දෙක පටලවා ගන්න. බෝවායද මං උලා වෙලා විශේෂයෙන් තරුණ තරුණිය ඒ අය සතුට ප්‍රීතිය හැටියට ජීවිතේ හොයන්නේ වින්දනය තෘප්තිය වින්දනය තෘප්තිය කියන්නේ ඒ මොහොතේ අත්දකින්න දෙයක් විතරයි ඊට පස්සේ නැතු වෙනවා ක්‍රිස්තියානි සතුට ක්‍රිස්තියානි ප්‍රීතිය ශුද්ධාත්මයන් මහන්සිය තුල අපි අත්දකින්න ප්‍රීතිය වින්දනය නෙවෙයි. අපි බඩගිනි වෙලාවට කනවා නේ. ඒ අපි කැමති කෑම බීම කද්දී අප තෘප්තියක් වින්දනයක් ඇති වෙනවා. ඊට පස්සේ ආයි මැරෙනකන් කන්න ඕනේ නැද්ද? ආයි බඩගිනි එනවා ආයි කනවා. ඒ නිසා අද ගොඩාක් මිනිස්සු ජීවිතේ සතුට කියලා හිතාගෙන මොකක් පස්සේ දයන්නේ? වින්දනය නැත්තම් තෘප්තිය පස්සෙන් ඒක තමයි මාධ්‍ය අපට උගන්වන්නේ සතුට කියලා ඔය හැම කෙනාම උගන්වන්නේ ඒකයි ඒ නිසා කිතුනුවේ හැටියට මේ අර්බුදකාරී ලෝකයේ තුල බොරුව රජ කරන ලෝකයේ තුල බොරු මාවත් වලින් අපට සතුන සැලසම ජීවිතයේ සාර්ථකත්වයේ පූර්ණත්වයේ පෙන්වන ලෝකයේ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල स्थिर पावतिनिकेनाट वितराय जीविते सबै प्रीतिये सतुट अद्दकिन पुलुवांगवन्ने एनिसा दयाबर दरुवनी सहोदर सहोदरीनी अपगे क्रिस्तियानी अद्दकीम तुल
එවගේම ස්වභාවයේ ඉගැන්වීම් තුල සතුට ප්‍රීතිය කියන්නේ දුක් අමාරුකම් නැති ජීවිතයක් නෙවෙයි. දුක් අමාරුකම් නැති ජීවිතයක් නෙමේ සතුට ප්‍රීතිය කියන්නේ. සතුට ප්‍රීතිය කියන්නේ අතුලාන්තයෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල ක්‍රිස්තුස් වහන්සේට අනුගත ජීවිතයක් ගත කිරීමෙන් ඇතිවන අතුලාන්ත සාමය තමයි ප්‍රීතිය කියන්නේ. ඒ නිසා මේ සාමය තමයි සියලුම අපගේ සාන්තුරයෙන් අත්දැකේ. ඒකයි ඒ ඇයට තමන්ගේ ජීවිත පීඩාව තුල සුවනුකම්පාවෙන් තොරව සතුටින් ඒට මුහුණ දෙන්න හැකියාව ලැබුණේ ඒ අත්දැකීම තුල එයා හිටපු නිසා. ඒ නිසා ස්වාමින් වහන්සේ මේ වසංගත පරිසරයක් තුල උන්වහන්සේ අපට අත්දැකීමෙන් උන්වහන්සේ අපට ආරාධනා කරනවා උන්වහන්සේ තුල ඒ සැනසුම සොයන්න. මේ ලෝකේ කිසි කෙනෙකුට නේ දේශපාලඥයන්ට ආර්ථික දියුණුවට ඒ ඇගේ ප්‍රතිපත්ති වලට අපි කන බොන කෑම වලට අපි ආශ්‍රය කරන මිතුරන්ට මේ කිසි කෙනෙකුට අපගේ අතුලාන්තයෙන් අපි සොයන ඒ ප්‍රීතිය ඒ පූර්ණත්වය දෙන්න බෑ. ඒ රහස අපි අපගේ මුනිවරයාණන්ගේ ජීවිතය තුළ දකිනවා. සීලම සාන්තුණයන් තුළ දකිනවා. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපව සැහැල්ලුවකටපත් කරන්න පුළුවන්. අපගේ අතුලාන්ත පිපාස සංසිඳවන්න පුළුවන්. අපගේ ස්වාමින් වහන්සේට පමණයි. ඇයි ඒ? අපි උන්වහන්සේගේ ස්වභාවය දරු නිසා. ඒකයි මම දිවි පූජය මතක් කළේ. උප්පත්ති කතාව අනුව ස්වාමින් වහන්සේ අපව නිර්මාණය කරලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේගේ සමානකම අනුවයි. ඒ නිසා අපි උන්වහන්සේගේ ස්වභාවය දරු නිසා උන්වහන්සේගේ සමානකම ධර්ම නිසා උන්වහන්සේ අපතුල වැඩවසන නිසා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ මාලිගාව බෞතිස්මයේ තුල අපි පත් වෙච්ච නිසා අපි ජේසු තුල හෙව්වත් විතරයි අපිට ඔය කියන ජීවිතයේ පූර්ණත්වයේ සතුට සැසු ප්‍රීතිය ලැබෙන්නේ. ඒ නිසා ආත්මයන් වහන්සේ අපගේ සාන්තුර අපට උදව් කරනවා. එතනට අපගේ ජීවිතය යොමු කරන්න. අපේ කේන් ජීවිත කේන්ද්‍රය ජීවිතයේ කේන්ද්‍රය ස්වාමින් වහන්සේ බවට පත් කරගන්න. ඒ කේන්ද්‍රය මත පිහිටා අපි ජීවත් වුණොත් විතරයි අපට අනිත් කෙනාට කොන්දේසි විරහිත ආදරය කරන්න පුළුවන්. දැන් මේවා තමයි එවැනි ජීවිතයක් ගත කරන කෙනා තුලින් නික්මෙන දේවල්. ජේසු කිව්වානේ පර්වතය තුල ඔබේ නිවස ගොඩ නගන්න පර්වතය තුල. පර්වතේ ජේසු. එතකොට අපි ජේසු තුලේ පූර්ණත්වයේ සොයන්න නැත්තම් ජේසු තුල අපි සතුට සැනසීම සහනය සොයන්න නැත්තම් අපිට බෑ අනිත් අතට තව කෙනෙකුට කොන්දේසි විරහිත ආදරයක අපිට බෑ ජීවිතයේ දුක වේදනාවන් දරා ගන්නට තව කෙනෙක් වෙනින් අපිට බෑ ත්‍යාගශීලී වෙන්න. අපි ඉගෙන ගන්නෑ සතුට තියෙන්නේ දීමෙන් කියලා. දීමෙන් අද ගොඩක් අය හිතන්නේ සතුට කියන්නේ ලබා ගැනීමෙන්. මම ගන්නවා 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 ඒකද සතුට? ක්‍රිස්තියානි සතුට තියෙන්නේ තමන්ව තව කෙනෙක් වෙනින් පරිත්‍යාගයෙන් තුනේ. ඒ නිසා දයාබර දරුවනි සමහර ලාවට අපේ දරුවන්වත් අපි ගොඩනගලා තියෙන්නේ ලබා ගැනීමෙන් සතුට වෙන්න. පරාජය සමහර අයට පිළිගන්න බෑ. ජීවිතේ හැමතිස්සම ජයග්‍රහණය කියලා හිතාගෙන ඉන්නේ. එයා හිතන්නේ ජයග්‍රහණය කිරුවොත් විතරයි ජීවිතේ තෘප්තියක් තියෙන්නේ. නමුත් පරාජය ජීවිතේ කොටසක්. ඒ නිසා ක්‍රිස්තියානි අධ්‍යාත්මය සැබෑ කිතුණු ජීවිතය අපට උදව් කරනවා ස්වාමින් වහන්සේව කේන්ද්‍ර කොටගත් ජීවිතයක් ගත කරන්න. ඒ නිසා අපි යාඥා කරමු. විශේෂාකාරයෙන් මේ කාලය තුල අපගේ පෞලු දේශා අපගේ පෞලල සමාජික සමාජිකවන් දූදරුවන් අමුසමියන් මේ හැම කෙනෙකුම ප්‍රථමේ ජේසු තුල ඒ සැබෑ සැනසුම ප්‍රීතිය සොයන්නට. මොකද උන්වහන්සේ තුල අපට ඒක හමු වෙනවා. උන්වහන්සේ අපිත් එක්ක ගමන් කරන දෙවියන් වහන්සේ. ඒ වර ප්‍රසාදය මේ යාගය තුල අපි ඉල්ලමින් විශේෂාකාරයෙන් අපි අසහනෙන් ජීවත් වෙනවා නම් නේ සමහර වෙලාවට අපි බලාපොරොත්තු නිදි ආකාරයට
मगे नोन मट आदर नैतिसा मगे दरुव मट आदर नैसा मगे मित्रो माव तेरुंगत नैतिसा यम किसी ने खल के लाइनवाना तीन एक उत्तर ख्रिस्सुस वहन से तुलाए अपिटे सियाल्लबे इनसापी यथार्थे तेरुंगत तुतराय अपट मेलव जीवित जीवित अर्थयात इवगे मपी मुन अडुपाडु काम्मिक जीवत्तुना अपट विशेषाकारे अपगे अतुलांत सतुर नैतिकर नुगेन जीवत्पन्नट पुलुवन् मूल स्वभाव तुल ए अपगे कतोलिक स्वभाव तरम पीडावट लक्विच स्वभावक मे लोके ने अवुरुदु तुंसिय दोलहक दक्वा अवुरुदु तुंसिय दोलह कतोलिक स्वभाव एक दिगट पीडावट लक्वा एक दिगट शतवर्ष तुना इतने मे पीडा काले तुल कोमंद कितुनुआ सतुनिंग हेकने मुन दुन अमु अमु ये पुच्चला मेरुआ हिरगे वाले उन्हें देख मा तमांग मिनिस से कितुनुआ के गेवाल दोरवाल मेवा आपको मर राजस्थान तक कला रोम आदिरा जाओ तो तुलसी है दोला मे आपने मे कोरोना उधर देखा तूना कमाल कोमंद ये आया ये वाटे मुन दुन ජේසුතුළු ඔවුන් තමන්ගේ ජීවිතයේ පූර්ණත්වයේ සෙවු නිසා මේ ලෝකයේ තුල එහෙම දෙයක් හෙව්වනම් ඒ ඇයිට කවදාවත් ජේසු වෙනුවෙන් දුක් විඳින්න හම්බ වෙන්නේ නැහැ. අද අපේ වෙලා තියෙන අපි කූඩැල්ල වගේ අපි පියතුමල්ල වුණත් පැවිදි වුණත් කූඩැල්ල වගේ එල්ලගෙන ඉන්නවා එක්ක අපේ අධ්‍යාත්මය සමහර ඉන්න මරණකම් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ඉවරයක් නැහැ. උන්දමලාම මිනි පෙට්ටි වැඩේ උපාදි සහතික තමයි තියන්නේ. ඒ මරණ කම් ඉගෙන ගන්න කිසිම නියුර සත පහක වැඩක් නැහැ. එතකොට ඉගෙන ගන්න ඒකද? ඇයි අපි ඉගෙන ගන්නේ? අපි ගොඩක් මේ ප්‍රශ්න තියෙනවා සමානව පැවිදි පහවල් වලදී ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා. ඇයි ඒ අය තෘප්තිමත් වන්නේ එතනින්? උපාධිය, VA, MA, අනක මේක ඩොක්ටරේට් කොහොම හෝ යන ඉනෙවක අන්තිවට මැරිලා යන මිනි කිසිම නියුර වැඩක් නැහැ. එතකොට ඇයි අපි ඉගෙන ගන්නේ? මේ විශ්වවිද්‍යාලවල අනේ ඉගෙන ගන්නවා මේ මහා පොළවේ ස්වාමින් වහන්සේගේ සුභාරංචි උදෙසා සාක්ෂි දනේ සේවා කරන්න කවුරුත් නැහැ ඉගෙන ගන්න ඒ නිසා දයාබර දරුණී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ කාලය තුල නිතර අපට කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ මොකටද ඉගෙන ගන්න මොකක් සඳහාද ඉනිසා ඒ වගේ ඉගෙන ගැනීම විතරන්නේ අද බොහෝ දේවල් මිනිස්සු තමන්ව තෘප්තිමත් කර ගැනීම කරන දෙයක් නිසා දෙවියන් වහන්සේගේ සේවාව සඳහා තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න කරන ව්‍යායාමයක් නෙවෙයි ඒ නිසා ඒ අය කොච්චර ඉගෙන ඔය ඒ වගේ අය හැමතිස්සම කම්ප්ලේන්ට් හැමතිස්සම කම්ප්ලේන්ට් මොනා ලැබුණා සැනසෙන්නේ එතකොට බලන්න අතුලාන්තයේදී මොනවාද කලකිරීම අවසානයි ඒ නිසා ජේසු තුලයි අපිට සියල්ල තිබෙන්නේ ඒ නිසා අපි ආඥා කරන අපේ පවුලවල සමාලාට අපි නොඑක් දේවල් හොයන්නේ අදාළ තැන්වලදී අපි මේ ලෝකේ ජීවත් වෙන ජනතාවකනේ අපට අවශ්‍ය ශාරීරික අවශ්‍යතාවයන් ද්‍රව්‍යමේදී අවශ්‍ය නමුත් සැබෑ සතුට එතන හෙව්වොත් අපිට ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි ආඥා කරමු ස්වාමින් වහන්සේ සියල්ල සම්පූර්ණ කරන අපතනන් වහන්සේ ඒ තනන් වහන්සේ ලෑස්ති උන්වහන්සේගේ ශුද්ධ උදෑයද දිගු කරන්නට අපගේ ජීවිතවල ඒ සැනසීම ප්‍රීතිය පූර්ණත්වය ලබා දෙන්න. අපි දේව අම්මා වගේ බහැපත් ස්වාමින් වහන්සේ ඉදිරියේ පිණී සිටිමු. අපි ආඥා කරමු. අපට ඒ සැනසීම උන්වහන්සේ තුලත් දකින්නට වරම් දානය කරන්නට. ඒ වර ප්‍රසාද ඉල්ලා අපි මේ ආගයට භක්තිය යුතුව සහභාගී වෙමු. ආමේන්. අපි දැන් නැගිට විශ්වාසින් යදින සදා සහභාගී
අපගේ පිළිතුර ස්වාමිනි අපකරණ යාඥා අසවදාල මැනව ස්වාමිනි අපකරණ යාඥා අසවදාල මැනව ආදර දෙවි පියාණනි සුදුසබේ දෘශ්‍යමාන නායකයාණන් වන ෆ්‍රැන්සිස් පාප වහන්සේ ඇතුළු රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා සහ පූජක පැවති සියලු දෙනා ඔබ වහන්සේගේ පුතණුවන් තුල ජීවිතේ පූර්ණත්වයේ සොයමින් දේව ජනතාවද එම පූර්ණත්වය කරා රැගෙන යන්නට වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අපගෙන ආඥා සවදාල මැනව දෙවි පියාණන් අප දේශයේ රාජ්‍ය නායකයින් කිතුණුවන්ගේ අයිතිවාසිකම් සහ ආගමික නිදහසට කරු කරමින් කිතුණුවන්ට එරෙහිව සිදුවන පීඩාවන් උදෙසා සභාව නගන හඬට සවන් දෙන පිණිස ස්වාමිනී අපගෙන ආඥා සවදාල මැනව ස්වර්ගීය පියාණන් අපගේ මේ සංකවල ආශිර්වාද කර දේව ජනතාවක් ලෙස කිතු සම්ිදුන් තුළ ජීවිතේ පූර්ණත්වය සොයනට ශුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිස ස්වාමිනී අපගෙන ආඥා සවදාල මැනව දෙවි පියාණනි පෞලක් ලෙස අපගේ විශ්වාසය ශක්තිමත් කර ගනිමින් කිතු සම්ිදුන් තුළ ජීවිතේ සැබෑ තෘප්තිය සොයනට වරම් ලැබෙන පිණිස ස්වාමිනී අපගෙන ආඥා සවදාල මැනව දෑබර දෙවි පියාණනි ඔබ වහන්සේ අපව දූවිල්ලෙන් සැදූ බැවින් අපි නැවතත් දූවිල්ලට හැරී යන බැවින් ඔබ වහන්සේ තුළ ජීවිතයේ සැබෑ පූර්ණත්වය ප්‍රීතිය සැනසුම සොයන්නට අපට ඉගැන්වූ මැනවි මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා ආමෙන් බලයට දිවී පියාණන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයේ ප්‍රශංසාවත් නමතත් සදාද අපරතමන් වහන්සේගේ පුරුෂෝ සභාවට ජයත් සදාද ඔබගේ ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේගේ මෙයාගේ පිළිගන්නාසේක්වා. දයාවන්ත දිවී ස්වාමිනී ඔබ වහන්සේ හැමුවේ අප දක්වන අපගේ මෙහෙවර කරුණාවෙන් පිළිගත මැනව මෙම පුද පඬුරු ගැන ඔබ වහන්සේ ප්‍රසන්න වී අපහද තුල ඔබ වහන්සේ කෙරෙහි වූ ආදරය වැඩි වර්ධනය කළ මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා සමගල වනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමී
ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වෙන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනි සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය පාපන්ධකාරී ගැලී විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල भगवान सीगी पुत्रयानंगी सिरिले मगिंद शुद्धात्मन वहन सीगी अनुभावेंद मिही पिटे भगवान सीगी पौलमेन एक रसकल सेख मिसी भगवान सीगी शुद्ध स्वभाव परिशुद्ध त्रित्वे एकात्वेन बंधन लब विष्णु वहन सीगी शरीरे मिंद शुद्धात्मनेन वहन सीगे मंदिरे मिंद मिही पिट भवान सीगे करुणा महिमय पससन्नीय एहे नपिदु सुर सेनावन्हा इक्वी भवान सीगे प्रशंसावत महिमल प्रभावत मिसे वर्णना करमु सुविशुद्धय सुविशुद्धय लोकावनदेवी स्वामी महंसे सुविशुद्धय आहासत्पलवत वहंसेगे महिमय प्रीतिमे स्वर्गे जय श्री वेवा स्वामी महंसेगे नामेन वडिनुतुमानो भाग्यवत्य स्वर्गे जय श्री वेवा සිය ස්වාමිනී වහන්සේ සබවින්ම සුවිසුද්ධ සියලු සුවිසුද්ධතාවේ උල්පත වහන්සේමය ඊහින වහන්සේගේ ආත්මයන්ගේ අනුභවේ මේ පඳුරු පරිශුද්ධවත් කරන මේ නායදිමු අපි එසේ ආයදිනුවේ මේ පඳුරු අපෝදේ ශාප ස්වාමින්ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රාවකේනට දෙමින් මිසේ වදාළ සේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනී මෙලඳු පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන පානීය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානය පව් කමාව සඳහා බෝධේ සාද බොහෝ මනුෂ්‍යයන් දේසාද ඒ වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස प्रकाश करमु सुमी
හේහෙන් පියාණනි ඔවුන් වහන්සේගේ මරණ දුත්ථානියද සිහිපත් කරමි ජීවන දායක කූපයේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේ හැමවේ සිටමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දීරයට සහභාගී වන්නා අප සැම සුධාත්මෙන් විසින් එක්සත් කරන ලබ ලෙස ආවනිතව ආයද සිටිමු ස්වාමිනී මුලවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුදෝ ස්වභාව සිහි කළ බැන ෆ්‍රැන්සිස් නැමැති අප සුදු තුම් පියානන්ද මල්කම් රංජිත් නැමැති අපාගරද ගුරෙහිමි පානන්ද එතුමන්ගේ සහායක රද ගුරෙහිමි වරුන්ද සකල පූජක පැවිදි පිරිසද ඔබ වහන්සේ දිනාගත් දේව ජනතාවද සමග එම සභාව දයාවුණීන් පිරිපුන් වන්නට සලසනු මැනව උත්ථානී බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තු නැසුණු අනික සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සුදෝ පාව් සුදෝ ජුසේ වාස් මුනිදුන්ද පාදුවාවේ සුදෝ අන්තෝනි මුනිදුන්ද සෑම කල්ලිම ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවිගෙවු සීල ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේද සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුධාත්මෙන් හා සමග එක් වෙනව සන්නාම වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාතමක් වේවා राज्य අපගේ වරදින් කරනායේ වැරදී අප ප්‍රමා කරන්නාක් මේ අපගේ වැරදිද ප්‍රමා කළ මැනව පාප අවස්ථාවන් නසුීමට අප දිනුනදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සියලු අයහපතින් අපගේ පෞල් මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු එවිට වහන්සේගේ කරුණාවෙන් පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ වාග්යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු රාජ්‍යද බලයද මහිමයද සදාත්ම වහන්සේගේ සාමයම සමග තබා යමි මාගේ සාමයවල දෙමි ස්වකීය ශ්‍රාවකීන් නමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් උතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම ස්වභාවට සාමයේද සමගියේද දානීය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාතු වැඩවසන සේක අජකම් කරන සේක ආමේන් ස්වාමින් වහන්සේගේ සාමයේ සමග නිතර පවතිවා
ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශිවාකයන්නි අපට කරුණා කර මැනව. ලොවේ පව් හරින දේවාශිවාකයන්නි අපට කරුණා කර මැනව. ලොවේ පව් හරින දේවාශිවාකයන්නි අපට සාමය දුන් මැනව. ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය ලබා ගැනීම මාගුණීෂකුන් ලැබීමටත් වරදකරුවක් ලැබීමටත් හේතුවක් නොවේවා. ඔබ වහන්සේගේ යහපත් කමින් මාගේ ශරීර ආත්මයට ඒ ආරක්ෂාව ඖෂධයක් වේවා. මෙන්න දීවාජ බාලිකයානු මෙනිලොවේ පවහරණ තැනැන් වහන්සේ මෙන්න අපගේ ජීවිත පූර්ණත්වය කරා ගෙන හැකි එකම තැනැන් වහන්සේ. අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීමලත් දුබලාපී සියලු දෙනාම භාග්‍යවන්තය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසලු අලින්නට මම සුදුස්සෙක් නොවේමි. ඒ තචනයක් පමණක් දාල මැනව පිසුන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය සදා ජීවනයේ කරාමා ගෙන යන සේක්වා. ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යතුම මාගේ ජේසුනි අතිශුද්ධෝ දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ඔබ වහන්සේ ජීවමාන වැඩවසන බව මම තරයේ විශ්වාස කරමි. සියලු දේට වඩා මම ඔබට ආදරේ වෙමි. මාගේ ආත්මයට ඔබ වහන්සේව ලබා ගැනීමට දැඩි ආශාවෙන් පෙළෙමි. මේ මොහොතේ ප්‍රසානිධාන ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගැනීම නොහැකි වුවත් ආත්මික ආකාරයේ මාගේ හදවතට වඩිනු මැනව. ඔබ වහන්සේ මාසලින් සිටින බව මෙනෙහි කරමින් ඔබ වහන්සේ මුළුමනින්ම වැළඳ ගනිමි. මාගේ ජීවිතය සම්පූර්ණ වශයෙන් ඔබ වහන්සේට පවරා දෙමි. මට කිසි දිනක ඔබ වහන්සේගෙන් වෙන්වීමට ඉඩ නොදුනු මැනව. මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමේන්. ක්‍රිස්තුවන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී ස්තුතිවන්ත වෙනවා නැවතත් ගරු ෂෙල්ටන් ඩයස් පියතුමාට. අද අපගේ 6 වන නිවාන දින අපව දේව වචනයේ පෝෂණය කිරීම වෙනුවෙන් අපගේ 6 වන නිවාන දිව්‍ය පූජා යාගය අද අපි අවසන් කළේ. ස්තුතිවන්ත වෙනවා 6 වන නිවානේ නිවාන නායක ඒකක නායක නායිකාවන් ඇතුළු අද දිව්‍ය පූජාව සංවිධානය කරන්නට සහාය ලබා දුන් හැම කෙනෙක්ටම සියලු දේ වෙනුවෙන්. ඒ වගේම නැවතත් මතක් කරනවා ගංවතුරේ පීඩාවට පත් වූ ආයතන ඉදිරියේදී අපි වියලි ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් සංවිධානයකට තිබෙනවා. හැකියාවක් තිබෙන අය ඒ වියලි ආහාර ද්‍රව්‍ය දෙවස්ථානයට ලැබෙන්නට සලස්වන්නට හැකියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ජසුපීඩායි. අපි ආඥා කරමු. විමුක්තිදායකයාණන් වූ දිවි ස්වාමිනී ඔබ වහන්සේගේ දිවි ඖෂධයෙන් අප හැම සුවපත් කළ මැනව. අපගේ අදිමිටු ගත වලින් අප මුදාලුව මැනව. සියලු යහපත වෙත අප යොමු වනු සඳහා ඔබ වහන්සේගේ සරණ අපට දානය කළ මැනව.
මේකී දේ අපගේ ස්වාමින් වෙන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා ආමේ ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා සියලු බලැති දිවි මහෝත්මේ ආනන් වෙන පියානෝද පුත්‍රයානෝද සුධාත්මයානෝ ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරන සීක්වා යන්න සාමය රැගෙන යන්න දෙවියන් වහන්සේට සූත්‍ර වේවා කොරෝනා වෛරසයෙන් ලෝ මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් දේව මාතාවන්ට පුද කළ යැදුම බලාපොරොත්තුවේ සහ ගැලවීමේ සලකුණු ලෙස අප ජීවිත ගමනේ නිරන්තරයෙන් බබලන්නා වූ අහෝ කුමරී මරියාමිනි රෝගීන්ගේ ආරෝග්‍යයනි අපගේ ජීවිත ඔබට බාර කරමු නොසැලෙන විශ්වාසයකින් ඔබගේ ප්‍රසිටියා වූ මරියාමිනි ඔබ ලෝ මිනිස් වර්ගයාගේ ගැලවීමේ බලාපොරොත්තුව බැවින් ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් දන්නීය එදා ගලීලේ කානා නුවර පවුල උදෙසා මැදිහත් වූ මෞනි මේ වසංගත පීඩා සමය ඉක්මනින් අවසන් වී ප්‍රීතිය සහ සැනසුම ස්ථීර වශයෙන් ඔබ තුළින් අපට නැවත ලැබෙන බව අපි තරයේ විශ්වාස කරමු කිතු සම්විධානන් අපෙන් ඉල්ලන දේ කරනවාස් පියාණන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත අනුගත කරනු පිණිස දිව්‍යමය ප්‍රේමී මාතාවෙනි සුදත් බලයෙන් පිරිනු සඳහා අපට සහාය දුනි මැනව සිරි කුරුසයේ තුලින් අපට ගැලවීමේ ප්‍රීතිය ලබා දෙනු සඳහා අපගේ වේදනාවන් තමන් වහන්සේ වෙත පවරාගත් අපගේ දුක කඳුලි සුලවා වූ කිතු සම්විධානන්ගේ ශ්‍රීලේ අනුවසින් මේ වසංගත තත්වේ ලෝකයන් අප දේශය ප්‍රදේශයන් රැක දෙන්න පිණිස අප නිසා යාඥා කළ මැනව ආමේ නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තීනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේ ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලතාවුමිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය කෝදේශා දෙනත් අපේ මරණලේදී යාඥා කළ මැනව ආමේ නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තීනි ස්වාමින් වහන්සේ කෙරෙහි ශ්‍රී නතුරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පුදේසා දෙනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමේ නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තීනි ස්වාමින් වහන්සේ වකිරෙහිය ශ්‍රී නතුරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පුදේසා දෙනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමේ ආරෝග්‍ය දේව මාතාවෙනි අපනිසා යාඥා කළ මැනව සුදෝ ජුසේ මුනි දුනි පාදුවාවේ ශුදෝ අන්තෝ නිමුනි දුනි Oh,
ස්ත්‍රීතු සාන්තුගේ නාමයෙන් ආමේන්. ජේසුස් පිටයි. ජේසුස් පිටයි.